මගේ තවත් අලුත් වීඩියෝ එකක් කරගෙන ආවා. කලින් මම වීඩියෝ වලින් කතා කරා ව්‍යාපාර තුනක් සම්බන්ධව, ඒ ව්‍යාපාරය ආරම්භ කරන විදිය, දියුණු කරන විදිය ගැන කතා කරා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තමන්ට ගැලපෙන ව්‍යාපාරයක් තෝරගන්නේ කොහොමද සහ දියුණු කරන්නේ කොහොමද කියලා සරලව ඔයාලට කියලා දෙන්න. ලෝකයේ නොයෙකුත් ව්‍යාපාර තියෙනවා. එම ව්‍යාපාර අතරින් තමන්ට ගැලපෙන්නේ මොන වගේ ව්‍යාපාරද කියලා තෝරගන්න ඕනේ තමන්ම. මොකද කෙනෙක් කරන පළියට තව කෙනෙක් පටන් ගත්ත පළියට ව්‍යාපාරය පටන්ගෙන ඒ ව්‍යාපාරයක් සාර්ථක කරගත්ත මිනිස්සු අද ලෝකයේ ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ඒ හින්දා තමන්ට ගැළපෙන තමන්ට තමන් දක්ෂ දේ අනුව ව්‍යාපාරයක් තෝරගත්තොත් ඒක ඉක්මනට සාර්ථකත්වයට කරා ගෙන යන්න පුළුවන්. හොඳයි, මං අද කරුණු කීපයක් ඔස්සේ මේ පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. පළවෙනි කාරණා ලෙස ඔයාලට කියලා දෙන්නේ තමන් වැඩිපුර දක්ෂ කැමති දෙයට ගැළපෙන ව්‍යාපාරයක් තෝරගන්න ඕන. උදාහරණයක් ලෙස කිව්වොත් සමහරු හොඳට උයන්න දක්ෂයි, විවිධ ආහාර ජාති හදන්න දක්ෂයි. ඒ වගේ කෙනෙක්ට කෑම ආශ්‍රිත ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඉක්මනට ඒ ව්‍යාපාරයේ සාර්ථකත්වය කරා දියුණු කරගෙන යන්න පුළුවන්. මොකද තමන් දන්න දේ සහ තමන් කැමති දේ නිසා ඒ ව්‍යාපාරය ඉක්මනට ලාභ ලබන ව්‍යාපාර බවට පත් කරගන්න පුළුවන්. තව උදාහරණයක් කිව්වොත් සමහරු රූපලාවන්‍ය කටයුතු වලට දක්ෂයි, සැලුන් කටයුතු වලට, ඒ වගේම ඇඳුම් අඳින්න, ඒ කියන්නේ ඩ්‍රෙසින් වලට ගොඩක් කටයුතු දක්ෂයි. ඒ වගේ ක්‍රම කෙනෙක්ට සැලුන් ආශ්‍රිත ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඉක්මනට සාර්ථකත්වය කරාගෙන යන්න පුළුවන්. මොකද තමන් දන්න දේ සහ තමන් කැමති දේ නිසා ඉක්මනින් ලාභ ලබා ගන්න පුළුවන්. තවත් සමහරු ඉන්නවා වෙළඳාම් කරන්න දක්ෂයි, බාණ්ඩ විකුණන්න, ඒ වගේ දේවල් වල මිනිස්සු මේ කතා කරන්න සෝදනින්න, ඒ වගේ දේවල් වලට දක්ෂයි. ඒ වගේ කෙනෙක්ට වෙළඳාම් ආශ්‍රිත ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඉක්මනට ඒ ව්‍යාපාරයේ සාර්ථකත්වය කරා ගෙනියන්න පුළුවන්. දෙවෙනි කාරණාව කියලා දෙන්න, තමන් ළඟ ඇති මුදලට ගැළපෙන ව්‍යාපාරයක් සුළුෙන් පටන් ගන්න ඕන. උදාහරණයක් කිව්වොත් ව්‍යාපාර කියලා ලොගෝට ණය වෙලා එහෙම පටන් ගන්න එපා. එතකොට පටන් ගන්නකොටම එපා වෙනවා. ඔයාලට පුළුවන් පොඩි ජොබ් එකක් කරන ගමන් ඒකෙන් ගන්න වැටුපෙන් ඉතුරු කරගෙන සුළුවෙන් ව්‍යාපාරයක් පටන් ගන්න. එහෙම ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඔයාලට යන්න පුළුවන් දුර වැඩි. මොකද කිසිම ණයක් නැතුව පටන් ගන්න ව්‍යාපාරයක් නිසා ඔයාලට ආශාවෙන් ඒ දේ කරගෙන යන්න පුළුවන්. ඊළඟ තුන්වෙනි කාරණාව ලෙස ඔයාලට කියන්න, අනුන් කියන ඍණාත්මක දේවල් හිතේ තියාගන්න එපා. මොකද ව්‍යාපාරයක් පටන් ගත්තාම මිනිසුන් නොයෙක් දේවල් තමන්ට කියනවා. තමනුත් මේ ව්‍යාපාරය කලින් කරා, මේකේ ලාභ නැහැ, මේක පාඩුයි, මෙහෙමයි කියලා එක එක දේවල් ඔයාලට කියන්න පුළුවන්. ඒ නිසා කිසිම දෙයක් හිතේ තියාගන්නතු ව්‍යාපාර කරගෙන යන්න, එක කණකින් ගහලා අනිත් කණකින් පිට කරන්න, එහෙම කරන්න. මොකද ඍණාත්මක දේවල් එක කවදාවත් ගැටෙන්න එපා. පුළුවන් තරම් ධනාත්මක දේවල් ගැන හිතන්න. ඊළඟ හතරවෙනි කාරණාව ලෙස ඔයාලට කියලා දෙන්නේ, අඩු කාලයකින් ව්‍යාපාරයේ ලාභ බලාපොරොත්තු වෙනවා. මොකද අඩු කාලයකින් ව්‍යාපාරයක් ලාභ ලබාගත් ව්‍යාපාරයක් ලෝකේ කොහෙවත් නැහැ. කෙටි කාලයකින් මාසයකින් ලාභයක් විශාල ලාභයක් ලබාගත් ව්‍යාපාර නම් ඒ හින්දා තමන් සුළුවෙන් පටන්ගෙන කරගෙන යන්න. එහෙම කිරීම මගින් ලාභේ වැඩි කරගන්න පුළුවන්. අවසාන වශයෙන් මම ඔයාලට කියලා දෙන්න, ව්‍යාපාරයක් කරද්දී දිගු කාලින් ව්‍යාපාරය කරගෙන යන්න. එහෙම කිරීමෙන් ඔයාලට ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස මම කිව්වොත් එම් ව්‍යාපාරය කරන අඩුම තරමේ අවුරුද්දක්වත් එක දිගට කරගෙන යන්න ඕනේ. ඒ අවුරුද්දක්වත් කරගෙන යාම තුළින් තමයි ඔයාලට ලාභයක් වෙනම ව්‍යාපාරේ අයින් කරගන්න පුළුවන්. එතකන් රොටේෂන් එකක් ව්‍යාපාරය කියන්නේ. ඒ නිසා රෝලක්, සිංහලෙන් කිව්වොත් රෝලක් කියන්නේ. ඒ හින්දා ව්‍යාපාරය කරන දීර්ඝකාලීනව කරගෙන, දීර්ඝකාලීන කරගැනීම තුළින් තමන් මේ ව්‍යාපාරය ගැන පළපුරුද්දක් ඇති වෙනවා. ඒ වගේම තමන් මේ ව්‍යාපාරය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ තුළින් තමන්ම මේ ව්‍යාපාරයෙන් ලාභයක් අයින් කරගන්න විදිහ තමන්ටම ඒ ගැන හොයාගන්න පුළුවන්. හොඳයි යාළුවනේ, මම අද කාරණා කීපයක් ඔස්සේ තමන්ට ගැලපෙන ව්‍යාපාරය තෝරගන්නේ සහ තෝරගන්නේ කොහොමද සහ ඒක දියුණු කරන්නේ කොහොමද කියලා කතා කරා. තවත් මේ වගේ වීඩියෝ ව්‍යාපාර පිළිබඳ වීඩියෝ ගොඩක් අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර ඉලක්කේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් ඇකන් ගැ ක්ලික් කරලා තියාගන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. අදට මම සමුගෙන යන්න ඔයාලට සුබ දවසක්.